කුලෙසින් අහසින්නේ හා සිහින දිගේ පියඹන්න නම් ආසයිතින් හිත කලඹමින් හැඟුමන්නේ ඔච්චක්කේ කවදාකමු නොදැනුණු ලෙස ඒ ආකර්ෂණය, ඒ net වසඟ කරන බැල්ම මට කියන්න වචන නැහැ. ඔබේ දක්ෂතාවය ගැන ප්‍රියන්ත කොළඹගේ මහත්මයා චිත්‍රපටියට කතා කරේ හේමාල්ට නෙමෙයි මට. ඔව්, ඔයා දන්නේ කතාව. හැබැයි මගේ තිබුණු කාර්යබහුලත්වයත් එක්ක මට චිත්‍රපටියට සම්බන්ධ වෙන්න බැරුව ගියා. හැබැයි මට දැන් හිතෙනවා උදාරි ඒ චිත්‍රපටියට සම්බන්ධ වුණා නම් මොනතරම් සුන්දරද කියලා මට මේ වෙලාවේ හිතෙනවා. හොඳයි, උදාරි වර්ණකුල සූර්ය දෙන්න හොඳත් ප්‍රසන්නාවදය. එන්නකෝ ඉස්සරහට උදාරි. කොහොමද 60+ ලංකාවේ මාධ්‍ය ආයතනයක් නාලිකාවක් නිර්මාණය කරන අපේ ආදරණීය අම්මලා තාත්තලා වෙනුවෙන් රියැලිටි වැඩසටහනක්. ඔබත් මේ වැඩසටහනේ සාඩම්බර හිමිකාරණියක්. මොකද වැඩසටහන ආරම්භයේදී ඔබට මතක ඇති විහාර මහදේවී උද්‍යානයේදී අපේ ආදරණීය අම්මලා තාත්තලා 12000කට අධික ප්‍රමාණයක් සහභාගී වුණා. වැඩසටහනට සහභාගී වුණා, කතා කරා. මොකද හිතෙන්නේ අද අවසන් අම්මලා තාත්තලා තරඟකරුවන් 36 දෙනා තේරිලා ඉන්නවා. ඇත්තටම ගොඩක් සතුටින් මම මෙතනට එනකන් දැනගෙන හිටින්නේ 36 දෙනා තේරිලා ඉන්නවා කියන එක. ඉතින් මුලින්ම සුබපතනයි මේ වෙනකන් තේරී පතන 36 දෙනාටම සුබපතන. ඒ වගේම අයින් වන සියලු දෙනෙකුටම ස්තුතිවන්ත වෙනා සහභාගීත්වයට. මොකද තමගෙන ආත්ම විශ්වාසයක් තියෙන නිසා තමයි මේ වගේ තරඟයකට ඉදිරිපත් වෙන්නේ මේ වගේ වයසක අය. ඉතින් හරි ආඩම්බරයි. මමත් මගේ තාත්තත් 60+ කෙනෙක්. මගේ තාත්තා මගේ අම්මා. ඉතින් හරි ආඩම්බරයි. මගේ අම්මා තාත්තා මෙතන ඉස්සරහ ඉන්නවා කියන හැඟීමක් තමයි මට තියෙන්නේ. හැමෝටම සුබපතනවා, ජයග්‍රහණය කරා යන්න පුළුවන් වෙන කියලා. ජනප්‍රිය අති දක්ෂ සම්මානීය රංගන ශිල්පිනිය උදාරි වර්ණකුල සූර්ය අද ඉන්නවා අපිත් එක්ක 60+ වේදිකාවේ. උදාරිය සමු දෙන්නේ නැහැ. අපේ ආදරණීය අම්මලා තාත්තලා ඔයාගේ අම්මා තාත්තා වගේ කියලා කිව්වා. ඉතින් ඔයාගේ අම්මා තාත්තා ගාවට වෙලා අද වට පොඩ්ඩක් වෙලා ඉන්න සිද්ධ වුණා. කමන්නේ නැහැ නේද? ගොඩක් සතුටින් ආසාවෙන් ඉන්න. එළවෙනකන් ඉන්න. ඔව්, මම ආරාධනා කරනවා ඔබට එකතු වෙන්න අපේ ආදරණීය අම්මලා තාත්තලාත් එක්ක. ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය Dialogue Prashansa Dharana 60+. අද දවස සුවිශේෂයි. ඒකට හේතුව තමයි අවසන් තරඟකරුවන් 36 දෙනාගේ වටය අපි අද දවසේ ආරම්භ කරනවා. ඒ කියන්නේ දක්ෂයින් අතරින් අති දක්ෂයින් අපි අද දවසේ තෝරාපත් කරගන්න බලාපොරොත්තු වෙනවා. අද දවසේ අපේ ආදරණීය අම්මලා තාත්තලා 6 දෙනෙක් මේ වේදිකාවේ ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. තරඟය ආරම්භ කරන්න කලින් ඔබට යම් කිසි දෙයක් කියන්න ඕන අපේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට. සුවහසක් ප්‍රේක්ෂකයින් අපේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපේ රටේ වගේම ජාත්‍යන්තරයේ සිටින ශ්‍රී ලාංකිකයින්. මේ වන විට ලංකාවේ ඕනෑම නාලිකාවක් නිර්මාණය කළ ගෞරවාන්විතම වැඩසටහන තමයි දෙරණ 60+. එහෙමනම් සූදානම් සුපුරුදු විදිහට පිළිගන්න අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල. මුලින්ම විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා. විශාරද සශ්‍රිකා නිසංසලා මහත්මිය. ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බෝගොඩ මහත්මයා. හැමදාමත් වගේ අද දවසෙත් අපිට සංගීතයෙන් සහයෝගය ලබා දෙන්නේ රාමා ප්‍රමුඛ ශ්‍රීමත්. එමනම් සියලුම කටයුතු සූදානම් අපේ ගෞරවනීය විනිසුරු මඩුල සූදානම් සංගීත කණ්ඩායම සූදානම් අද දවසේ මේ වේදිකාවේ ගීත ගායනා කරන අපේ ආදරණීය අම්මලා තාත්තලා 6 දෙනෙක්. මේ 6 දෙනාගෙන් 4 දෙනෙක් වාසනාවන්ත වෙනවා ඊළඟ වටේ සඳහා සුදුසුකම් ලබන්න. දෙදෙනෙකුට සිදු වෙනවා තරඟයෙන් ඉවත්ව යන්න. එමනම් අපි බලමු අද දවසේ මේ වේදිකාවේ ගීත ගායනා කරන අපේ ආදරණීය අම්මලා තාත්තලා 6 දෙනා. කලින් මතක් කළ විදිහටම මේ 6 දෙනාගෙන් 4 දෙනෙක් වාසනාවන්ත වෙනවා තරඟයේ ඉදිරියට යන්න. දෙදෙනෙකුට සිදු වෙනවා තරඟයෙන් ඉවත්ව යන්න. එහෙමනම් අද දවසේ පළමු ගායන ශිල්පියාට මම සූදානම් ආරාධනා කරන්න වේදිකාවට 60+ වේදිකාවේ අමතක නොවන මතකයන් ගණනාවක් ඉතිරි කළ සුවිශේෂී ගායන ශිල්පියෙක් අපි බලාපොරොත්තු වෙනවා අද දවසෙත් අමතක නොවන මතකයක් මේ වේදිකාවේ ඉදිරිපත් කරයි කියලා. එමනම් ලබා දෙන්න හොඳ අත්පොලසන් නාදයක් මෙන්නෙනවා වේදිකාවට වෙන්තරගේ ආර්යවංශ මහතා. මන්සල ළඟ බලා සිටින්නේ ඔබ එන තුරු ළඟනේ අට හෝරාවේ සේවය නිම කර ඔබ එන තුරු ළඟනේ මන්සල ළඟ බලා සිටින්නේ ඔබ එන තුරු ළඟනේ අට හෝරාවේ සේවයෙන් මකර ඔබ නැතුරු රඳුනේ සීතල සිරි පොත පරුසා වැහැලා ඇය එන මාවත හිම මල් පිපිලා සිහිනිග සරසා උසවිය දවට ඉවට බලාගෙන ඔබයාගෝ මන්සල ළඟ බලා සිටින්නෙමි ඔබ නැතුරු ළඳුනේ අට හෝරාවේ සේවය නිමත ඔබ නැතුරු ළඟ මන්සල ළඟ බලා සිටින්නෙමි ඔබ නැතුරු ළඟනේ අත හෝරාවේ සේවය නිමත Thank you, thank you. Ayawulda. Hondai, hondai. Very hondai. Sasika Mahatmya, Edward Mahatma, Rohana Bogoda Mahatma. අන්තර්ජාලයේ අපි ගිහම YouTube වල මේ වන විට අපේ බෙන්තරගේ ආර්යවංශ මහත්මයාගේ ප්‍රතිචාර මොන වගේද කියනවා නම් ගීතවලට 87000ක් මේ වන විට බලලා තියෙනවා නරඹලා තියෙනවා. දැන් ඒකට අපුඩි ගහන්න ඕනේ. එයාම අපුඩි ගහනවා. මේ මම ආන්දිටියේ සින්දුව හොඳයි. උන හැංගීම්බරව ගායනා කරා. ඕක ජීවිතයේ අත්දැකීමක්ද? නෑ 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 එහෙම වෙත් සීන් වෙලා නැද්ද? ඇයි සාමාන්‍යයෙන් ඒ කාලේ කොල්ල කාලේ අනිවාර්යෙන් ඒ වගේ දේවල් අපිට නම් ඕන තරම් තියෙනවා. මම එහෙම නෑ ඒ වහලා ගෙදර යන්න බැරි වෙනවා. හොඳයි එඩ්වඩ් ජයකොඩි මහත්මයා. ඔව් මම හිතන්නේ අපි සියලු දෙනාම සතුටින් ඉන්නේ මේ ඩෙවලොප් ප්‍රශංසා දෙරණ 60+ වේදිකාව බලාගෙන. මාත් අහන්න හිටියේ මේ අන්තර්ජාලය ටිකක් සැරිසරනවා නේද කියන එක. සන්තෝසයි. ඔබතුමන් ආර්යවංශ මහත්තයා මේ වේදිකාවට පොඩි නැවුම් බවක් හැමදාම එකතු කරනවා. ඒක අපට හරිම සන්තෝෂයක්. ඒකම හොඳ ප්‍රාසංගික බවක් හැම වෙලාවෙම තියාගෙන තමයි ගායනා කරන්නේ. අනික ඔබතුමා හැම වෙලාවෙම ගයන ගීතයට අරුතක් හොඳ අරුතක් ඉදිරිපත් කරනවා. ඉතින් මේකට ප්‍රේක්ෂකයෝ කැමතියි. අපති දෙනත් කැමතියි. සිහින් රංගනයකුත් එක්ක තමයි. ඔව් ඔව්. තිලකසිරි රත්නායක මහත්තයාගේ ගීතය හොඳට අහලා ඒ ගීතය හොඳට විඳලා තමයි ඔබතුමා වේදිකාවට ඒක බොහොම ආරක්ෂාකාරීව අරගෙන ඉන්නේ. ඉතින් ආරක්ෂාකාරීවම ඒක ප්‍රේක්ෂකයා වෙත මුදා හරිනවා. හරිම සන්තෝසයි. ජය වේවා. දියුණුවෙන් දියුණුවටපත් වේවා. බොහොම සතුයි. 60+ වේදිකාව ගෞරවාන්විතයි. ආකර්ශනීයයි. හරිම සුන්දරයි. අවසර දෙන්න විරාමයක් ලබා ගන්න මේ ශ්‍රී ලාංකීය ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+. හොඳයි උදාරි. අපේ ගෞරවාන්විත ස්තුතිය. ඇයිවා මොකද්ද දැන් ඔයාට ඔයාටුනේ කොහොමද? මේ අම්මලත් එක්ක ඉන්නේ. ඒක අනේ හරි ස්වීට් නේ. හරි ස්වීට්. මට යන්න බෑ. මම යන්න. අයිකත් හොඳයි. ඒ ඉතින් අපි හොඳයි නේද එහෙම? ආර්යවංශ මහත්මයා අවුලක් නැහැ නේද එහෙම? මොකද ඉරන් ඉවර වුණාට පස්සේ යන්නේ නැහැ ඊළඟ එකටත් ඉන්න අතර මුදාරිය ගොඩක් ස්තුතියි මොකද හිතෙන්නේ මේ ආදරණීය අම්මලා තාත්තලාත් එක්ක ගත කළ මේ සුළු මොහොත ගැන වාට මොකද හිතෙන්නේ ගොඩක් සතුටුයි හිනා වුණා ගොඩක් හිනා වුණා ලේ පිරිසිදු වුණා මංගේ විතර නෙමෙයි හිටපු ඔක්කොම අල්ලගෙම හේබ මේ අම්මලා තාත්තලාගේ මූණවල් වලින් ඒ සතුට හිනාව පේනවා ඉතින් අතරම දරුවන්ට පින් සිද්ධ වෙන්න ඕනේ මේ දෙමෝපියන්ගේ හිත සනසනවට මේ වගේ තැනකට එන්න ආත්ම ශක්තියක් හිතේ සතුටක් දීලා මෙතනට එන්න දිරිගන්නනවට ස්තුතිවන්ත වෙනවා මොකද පීඩාවක් නැහැ කියන කෙනෙක් මෙතනට එනවයි කියන කෙනෙක් තේරෙන්නේ ඉතින් මේ වයසේදී ඒගොල්ලන්ගේ සතුටින් තියන්න ඕන ඒක දරුවෝ හැටියට අපි හැමෝටම පිනක් ඉතින් හැමෝටම ස්තුතිවන්ත වෙනවා මට ආරාධනා කරාට. ඔව් ඔබ වැනි සම්මානීය ජනප්‍රිය රංගන ශිල්පිනියක් දක්ෂ රංගන ශිල්පිනියක් මේ වේදිකාවට පැමිණීම සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ස්තුතිය. එමනම් හොඳ අප්‍රසන්නාදයක් ලබා දෙන්න උදාරී වර්ණකුල සූරිය. එමනම් මම සූදානම් ඊළඟ ගායන ශිල්පිනියට වේදිකාවට ආරාධනා කරන්න. අපි හොඳ අප්‍රසන්නාදයක් ලබා දෙමු චන්ද්‍රා දිසානායක මහත්මිය. රෝහණ බෝගඩ මහත්මයා ඉතාම මිහිරව ඔබ ගායනා කරා හැබැයි එක තැනක් මම කියන්නම් ඒක බැති පූජා දෝ තින් ගෙනාවේ කියන එක අර ඒ වචනේ කඩන්නේ නැතුව එක හුස්මට ඒක ඒක තමයි හුස්ම පාලනය කිරීම කියන්නේ ගායනයේදී ඒ දෝ තින් කියන එක එක වචනෙට කිව්වනම් හරිම හොඳයි ඒ කෙසේ වෙතත් ඔබගේ ගායනය ගැන ඉතාම සතුටුයි මම හිතනවා ඔබට ඉදිරියට ගොඩාක් දුර යන්න පුළුවන් වේවි කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔබට ජය. විලංග ගායන ශිල්පියා සූදානම් පැමිණෙන වේදිකාවට නැවතත් ලබා දෙන්න හොඳ අත්පොලසන් ලාදයක් GD ප්‍රේමරත්න මහතා. සශිකා නිසංසලා මහත්මිය. GD ප්‍රේමරත්න මහත්මයා. ඔබතුමා හැමදාමත් වගේ අදත් ඊටාම සැහැල්ලුවෙන් ගීත ගායනා කළා. ඇත්තටම මේ මම කියන්නේ දැන් අපි කතා කරනකොට කියන්නේ ඇඟට නොදැනි ගීත ගායනා කළා. ඔව් ආයාසයෙන් තොරව හරි සැහැල්ලුවේ සහ ඔබතුමාගේ ගායනය හරි රහයි. අහගෙනින් හරි ආසයි. මිල්ටන් මල්ලවරච්ච මහත්මයා ඊටාම රහට ගායලා තියෙන ගීතයක්. ඔබතුමත් ඊටාම රහට ගායනා කළා. අපි ඊටාම ආසාවෙන් අහගෙන හිටියා. හැකියාවන් ඔය හැකියාවන් තව තවත් දියුණු කරගන්න ඔබතුමාට හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. දරන 60+ මේ තරංගයේදී බලපුවාම මේ තරංගයේ බාර දූර බැරෑරුම්ම කටයුත්ත කරන්නේ අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල. දැන් අවසන් තරඟකරුවන් 36 දෙනාගේ වටය අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ල මම හිතන විදියට දැඩි අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා. දක්ෂයින් අතරින් අතිදක්ෂයින් හොයා ගන්න. බලමු අපේ ප්‍රතිභාපූර්ණ විනිසුරු මඩුල්ල අපිට නිවැරදි විනිශ්චයක් තරඟයේ අවසානයේදී ලබා දෙවි. එමනම් සූදානම් වෙන්නේ විරාමයක් ලබා ගන්න මේ ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය डायलॉग प्रशंसा दरना 60+. එමනම් විරාමයෙන් පසුව මීළඟ ගායන ශිල්පියාට මම වේදිකාවට ආරාධනා කරන සූදානම්. ලබා දෙන්න හොඳ අත්පොලසන් නාදයක් GP සෝමරත්න මහත්මයා. Pavel Bave Perum Pur එඩ්වඩ් ජයකොඩි මහත්මයා සෝමරත්න මහත්මයා අපූර්ව ගීතයක් ප්‍රියාසූරිසේන මහත්තයාගේ තෝරාගෙන තියෙන්නේ. මේක හරිය මියුරු තනුවක්, රස තනුවක්. ඉතින් මේ තනුවට තව කිට්ටු වෙන්නත් ඕනේ. ඉතින් තරගකාරී අවස්ථාවක අපි ඉන්නේ. කොහොම හරි ඔබතුමා හොඳ උත්සාහයක් ගත්තා, හොඳ කටහඬක් ඔබතුමාට පිහිටලා තියෙනවා. ඉතින් අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඔබේ මේ වේදිකාවට පැමිණීම අපි ලොකු ගෞරවයක් විදියට සැලකනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින්ම ආශිර්වාද කරනවා. එමනම් තවත් සුවිශේෂී ගායන ශිල්පිනියකට මම වේදිකාවට ආරාධනා කරන්න සූදානම්. ලබා දෙන්න හොඳ අත්පොලසන් නාදයක් නිලාන්ති ජයරත්න මහත්මිය. හොඳයි රෝහණ බෝගඩ මහත්මයා. ලිලන්ති මහත්මිය මේ බටහිර සංගීතයේ බටහිර ගායිකාවකගේ ජනප්‍රිය ගීතයක්. අපිත් මේ අපේ ගායන ශිල්පියෙකු ප්‍රවීණ ගායන ශිල්පියෙක් ඇලදොල ගංගා යාවි ගලා කියලා ස්ටොපර් පෝල් මහත්මේ ඉතාම ජනප්‍රිය ගීතයක් බටහිර ගීතයක් ඔබගේ අර නර්තනයත් එක්ක ඉතින් අපි මේ මුළු ශාලාවම බොහොම සතුටෙන් අපිටත් හරි ආසාවෙන් බලාගෙන හිටියේ. Thank you. සහාර ගීපාර මම කිව්වා මයික්‍රොෆෝනේ අර මෙහෙම කරකව ගීත ගායනා කරන්න එපා කියලා. මොකද ඔබගේ කටහඬ පැත්තකට යනවා. ඒක හැබැයි හදාගෙන නම් නෑ හැබැයි. මේ පාරත් පොඩ්ඩක් එන්න. අර එතකොට මෙහෙම කටවට යන්නේ මයික් එක. අර ඔබගේ කටහඬ හරියට ඒක කරන ගමන් බෝකට මහත්තයා මම බලන් හිටියා විනිශ්චය මණ්ඩලයේදීත් හොරෙන් බලනවා. ඒ කියන්නේ හිට මෙහෙට යද්දි මොකක් හරි ජිංගමාල් එකක් වෙයිද කියලා හොරෙන් ඒ පැත්තත් බලනවා. හොඳයි ඔබතුමියගේ ගායනය ඔබ හොඳ උත්සාහයක් යදුවා මේ බටහිර ගීතයට. අපි බලමු. අවසන් තරගකරුවන් 36 දෙනාගේ වටය තරංගයේ හරිම තියුණුයි. ප්‍රේක්ෂක ඔබට එය මනවින් වැටහෙනවා ඇති. එහෙනම් අපි සූදානම් වෙන්නේ මීළඟ ගායන ශිල්පියාට වේදිකාවට ආරාධනා කරන්න. හැබැයි ඊට කලින් කෙටි විරාමයක් ලබා ගන්න මට අවසර දෙන්න. මේ ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+. ශ්‍රීමත් සංගීත කණ්ඩායමේ අලුත්ම කීබෝඩ් වාදන ශිල්පියා ලබා දෙන්න හොඳත් පුළුවන් නාදයක් පී දයාරත්න මහත්මයා. කොහෙද ඕ පැන්න දුවන්න ආදරි පොඩ ඕ තාත්තා පොඩ ගින්න ඩෝන්ට් බී කලබල නැගිටින්න ඉස්සෙල්ලා. හරි. දැන් එමීට එන්න මේ පැත්තේ. මේකෙන් කිව්වා විතරයි දුවන් නෑ ඔයා බෑන්ඩ් එකට ගත්තේ නෑ බය වෙන්න එපා දුවන්න දෙයක් එහෙම මම මුකුත් කිව්වේ නෑ. හරි. හරි මේ ඒක ගන්න රාමර කල්පනා කරනවා හතරතේ මොකක්ද අපච්චි මේ වුනේ කියලා. අවුලක් නැහැ මොන්නේ නැහැ. ඉතින් මේ මම දැන් හිටියේ නෑ මේ ගන්නකෝ. මම දැන් හිටියේ නෑ නෝවා එහෙම වැඩකාරයෙක් කියලා තාත්තා. ඈ සාමාන්‍ය මේ මෙහෙම සර්පිනාව කීබෝඩ් එකේ වාදනය කරනවද? සර්පිනා තමයි හාමෝනියම් එක තමයි ගන්නන්නේ. ආ එහෙමද? ඔව්. ආ ඒ කියන්නේ මේ මේක පුරුණු පුරුද්දයක් නෙවෙයි නේද? හරි හරි. දැන් අද කොලේ ගෙනාවද මොකද කතා? නෑ කොලේ ඕන අවශ්‍ය නැහැ ඒක පුරුදු සින්දුවක්. නියමයි. එමනම් අපි හොඳත් ප්‍රසන්නාදයක් ලබා දෙමු පී දයාරත්න මහත්මයා. මගේ ජීවේ සතු වී මගේ ජීවිතයේ සතු වී උදයක් මා ඇසුරෙන් වෙන් කෙරුවා මගේ ජීවිතයේ සතු වී තිබු දෙයක් මා ඇසුරෙන් වෙන් කෙරුවා මගේ ජීවිතයේ සතු වී මාලිගයි කුළුණු කඩා අමෝසෝන කළා මිහිරිසුවේ ලැබූ පෙම්මාලිගයි කුළුණු කඩා අමෝසෝන කළා රත් කෙරුවාලේ උණුලේ වගුරා මා අපේ හදවත අද බලුදු කළා. ඕ ඒ අතමා අට දුන්නේ, ඕ ඒ අතමා අට දුන්නේ, ඇයි ඇයි වෙන අතකට ගත්තේ? ඒ අතින් මගේ අවසානය, ඒ අතින් මගේ අවසානය, අන්තිමයක් ඇයි නොකළේ? මගේ ජීවිතයේ සතු වී තිබු දෙයක් මා ඇසුරෙන් වෙන් කෙරුවා. මගේ ජීවිතයේ සතු වී තිබු දෙයක් මා ඇසුරෙන් වෙන් කෙරුවා. මගේ ජීවිතයේ සතු වී. හොඳයි, සශිකා නිසංසලා මහත්මිය, පී දයාරත්න මහත්මයා, ඔබතුමා සංගීතයත් එක්කම ජීවත් වෙන කෙනෙක් කියලා තමයි මට හැඟෙන්නේ. මොකද ඔබතුමාගේ හොඳ වාදනයකුත් රසවින්ද මුලින්. හරිම සතුටුයි ඒ ගැන. ඔබතුමාගේ ගායනයේදී මට පොඩි කලබලකාරී බවක් මට දැනුණා. මන් දන්නේ මේ ගීත ඉක්මනින් ගායලා ඉවර කරන්න දෝ කියලා වගේ තමයි මට හිතුනේ. නමුත් හොඳ උත්සාහයක් ගත්තා ඔබතුමා මේ ගීතය සාර්ථකව ගයන්න. ඔබතුමාගේ ගායන වාදන හැකියාවන් මේ විදිහට දිගින් දිගටම පවත්වාගෙන යන්න ඔබතුමාට වාසනාව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. එමනම් මේ වන විට අපේ ආදරණීය අම්මලා තාත්තලා සියලු දෙනාම අද දවසේ ගීත ගායනා කර අවසන්. එමනම් අපිට බලන්න තියෙන්නේ ප්‍රතිඵලය. මේ ප්‍රතිඵලය හරිම වැදගත්. ඒකට හේතුව තමයි අද දවසේ මේ තරගයෙන් සුදුසුකම් ලබන 4 දෙනා පිවිසෙන්නේ තරගකාරී 24 දෙනාගේ වටයට. ඒ නිසා අද දවසේ ප්‍රතිඵලය හරි සුවිශේෂයි. අපි බලමු විරාමයෙන් පසුව ප්‍රතිඵලය මොන වගේ වේවිද කියලා. ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දරන 60+. අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ලේ ඉහළම ප්‍රසාදය ලබාගෙන මීළඟ වටයට සුදුසුකම් ලබන්නේ ගායනා කළ ගීතය මම දෙව්දුනි දෙවොලට ආවේ චන්ද්‍රා දිසානායක මහත්මිය. අති දක්ෂ වාසනාවන්තයා, එහෙම හොඳයි නේද? අති දක්ෂ වාසනාවන්තයා ගායනා කළ ගීතය ඔරුවක පාවෙන ජී.ඩී. ප්‍රේමරත්න මහත්මයා. ඔරුවක පාවෙන රැකන අඳුරේ. එමනම් මේ 4 දෙනා අතරින් ඊළඟ වටේට සුදුසුකම් ලබන්නේ ගායනා කළ ගීතය තුම්මංසල ළඟ බෙන්තරගේ ආර්යවංශ මහත්මයා. මංසල ළඟ බලා සිටින්නේ ඔබ එන තුරු ළඟනේ. එවනම් වැඩි කල් වේලා නොයවා මම ප්‍රකාශ කරන්නම් කවුද අවසන් තරගකරුවන් 24 දෙනාගේ වටේට සුදුසුකම් ලබන්නේ. ඉංග්‍රීසි ගීතය ගායනා කළ ලිලන්ති ජයරත්න මහත්මිය. එමනම් අද දවසේ තරගයෙන් තාවකාලිකව ඉවත්ව යන තාත්තලා ඔබ දෙදෙනාට ඩයලොග් වෙතින් ත්‍යාග පාර්සල් දෙකක් වෙනවා. මේක තාවකාලික සමුගැනීමක් පමණයි. අපි නැවත කොහෙදී හරි හමු වෙවි. දෙරණ අපේ ගෞරවනීය ස්තුතිය ඔබ වැනි ගෞරවනීය ජ්‍යෙෂ්ඨ තාත්තලා දෙන්නෙක් මේ වේදිකාවට ගොඩනැගෙන සම්බන්ධයෙන් අපේ ගෞරවනීය ස්තුතිය. එමනම් අපි සූදානම් වෙන්නේ ඔබේ නිවසින් සමුගෙන යන්න. අද දවසේ අපේ වැඩසටහන සාර්ථක කරගන්නට සහයෝගය ලබා දුණු අපේ ගෞරවනීය විනිසුරු මඩුල්ලට අපේ ගෞරවනීය ස්තුතිය. ඒ වගේම රාමා ප්‍රමුඛ ශ්‍රීමත් සංගීත කණ්ඩායමට අපේ ගෞරවනීය ස්තුතිය. හමු වෙමු අපි නැවතත් ශ්‍රී ලාංකීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් වෙන්නුණු ගෞරවාන්විත රියැලිටි උත්තමාචාර්ය ඩයලොග් ප්‍රශංසා දෙරණ 60+. ඔබට තනා දෙන්න කියා පවෙල් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා. මගේ ජීවිතයේ සතු වී තිබු දෙයක් මා ඇසුරෙන් වෙන් කෙරුවා. මගේ ජීවිතයේ සතු වී තිබු දෙයක් මා ඇසුරෙන් වෙන් කෙරුවා. තට්ටයා මම ලස්සන තට්ටයා කාගෙත් හොඳ මිත්‍රයා. දැන්නම් ජීවරත්න මහත්තයෝ මේ හරිම තරගකාරී. ලෝකෙට මඩොයාග පොලේ කොලනු බේරුවට ලොලේ ප්‍රේක්ෂකාගාරේ කුල්මත් කරා.